බ්‍රිතාන්‍ය අගමැති ධුරයට පත් වූ පසු රිෂි සුනක් ප්‍රථම වරට ඊයේ කියෙව් වෙත පැමිණියා. විශේෂ ආරක්ෂාවක් මැද යුක්‍රේනයට ගිය බ්‍රිතාන්‍ය අගමැතිවරයා මෙහිදී යුක්‍රේන ජනපති සෙලෙන්ස්කි සමග විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. යුක්‍රේනයට අවශ්‍ය සහාය අඛණ්ඩව ලබා දෙන බවටද රිෂි සුනක් මෙහිදී සෙලෙන්ස්කිට පොරොන්දු වී තිබෙනවා. එසේම පවුම් මිලියන 50ක තවත් යුදාධාර පැකේජයක් ලබා දීමටද බ්‍රිතාන්‍ය අගමැතිවරයා එකඟ වී තිබෙනවා. යුක්‍රේන ගුවන් ආරක්ෂණ පද්ධතිය ශක්තිමත් කිරීමටද රිෂි සුනක් ප්‍රතිඥා ලබා දී ඇති බවයි වාර්තා වන්නේ. රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කළ දා පටන් යුක්‍රේන ලබුන් 400කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බව යුක්‍රේනය පවසනවා. මේ අතර කියෙව් සිට කේසන් බලාගිය දුම්රිය අද කේසන් වෙත ළඟා වුණා. මාස 9කට පසුවයි මෙලෙස කේසන් වෙත දුම්රියක් පැමිණෙන්නේ. දැන් යුක්‍රේන රුසියා යුද ගැටුම පිළිබඳ සවිස්තර වාර්තාව. රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කොට අදට දින 218යි. අගමැති ධුරයට පත් වූ පසු බ්‍රිතාන්‍ය අගමැති රිෂි සුනක් ඊයේ දින ප්‍රථම වරට කියෙව් වෙත පැමිණියා. රිෂි සුනක්ගේ මෙම සංචාරයේ අරමුණ බ්‍රිතාන්‍ය යුක්‍රේනයට ලබා දෙන සහාය තහවුරු කිරීමයි. ඒ අනුව සෙලෙන්ස්කිව හමු වූ සුනක් පොරොන්දු වූයේ රුසියාව සිදුකරන ම්ලේච්ඡ යුද්ධය අවසන් කිරීමට බ්‍රිතාන්‍ය අඛණ්ඩ සහාය ලබා දෙන බවයි. As you succeed in pushing back Russian forces on the ground, your homes, your hospitals, your power stations are being destroyed by the air. යුක්‍රේනයේ ගුවන් ආරක්ෂාව ශක්තිමත් කිරීමට තම සහාය උපරිම ලබා දෙන බව රිෂි සුනක් පවසා සිටියා. එසේම පවුම් මිලියන 50ක තවත් යුද ආධාර ලබා දෙන බවයි රිෂි සුනක් යුක්‍රේන ජනපතිට පොරොන්දු වී ඇත්තේ. මේ අතර බ්‍රිතාන්‍ය අගමැති රිෂි සුනක් යුක්‍රේන යුද්ධයෙන් මියගිය පුද්ගලයින්ගේ ස්මාරකයට මල් තබා සිය උපහාර දැක්වීමටද අමතක කළේ නැහැ. රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කළ දා පටන් ළමුන් 400කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බව යුක්‍රේනය පවසනවා. එසේම යුද්ධය ආරම්භ වූ දා පටන් යුක්‍රේන සිවිල් වැසියන් 16,295 දෙනෙකු මිය ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කර තිබෙනවා. මේ අතර රුසියාවේ ගෑස් සිලින්ඩරයක් පිපිරීමෙන් පුද්ගලයින් 9 දෙනෙකු මිය ගොස් තිබෙනවා. මහල් පහකින් යුත් ගොඩනැගිල්ලකයි මෙම පිපිරීම සිදු වෙත්තේ. මේ අතර රුසියානු ෂෙල් වෙඩි ප්‍රහාරයකින් යුක්‍රේනයේ ඩොනෙක්ස්හි නිවාස 14ක් විනාශ වී තිබෙනවා. ප්‍රහාරයෙන් ජීවිතහානි කිසිවක් සිදු වී නැහැ. ඊයේ දින කේසන්හි ආධාර ලබා දෙන ස්ථානයකට රුසියාව ප්‍රහාර එල්ල කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 5 දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.